බෝවන්න අආදරණය දුවේ පුතේ අපට දෙමල පාඩමෙත් පුනරීක්‍ෂණ තමයි කරන්න තියන්නේ කියන්න අපි අවශ්‍ය හතරශයනයේ විෂය නිර්දේශය ආවරණය කරලා අවසානයි ඉතින් දැන් අපි මුලින් ඉගෙනගත්තේ මුලින් අපට වසර මුලම ඉගෙනගන්න තිබනේ පාසලය සිටින පුද්ගලයිනි තින් මේ රූපයේ දැක්වෙන්නේ විදුහල් ප්‍රතිතුමායිතින්ගේ යාට කියන්නේ අධිපර්. එයාට කියන්නේ අද්ධීපර් එන අපි බලමු තව කෞද පාසලේ සිටින අය කියලා. මේ රූප සටහනේ දැක් පෙනවා. ගුරතුමිය. එතකොට ගුරුතුමියට අපි කියන්නේ ආසිරි යර් ආසිරි යර්. ඊට පස්සේ මෙතන ඉන්නවා ශිෂ්‍ය යා! එතකොට ශිෂ්‍යට අපි කියනවා. මානවන් මාන, ශිෂ්‍යයා මානවන් අපි තින් ඇවත මතක් කරගමු ඉගාවට රූප සටහනේ ඉන්නේ ශිෂ්‍යාවක් එයාට අපි කියනවා. මාන වී මානවන් මාන වී අපි බලමු ඉගාවට තවකවුද යහලුවා මෙයා යහළුවාට අපි කියනවා. නන් බන් කියලා. යහළුවාට අපි කියන්නේ නන් බන් කියලා.ි ඊට පස්සෙ බලමු තවකවුද යහෙලිය ය යෙහෙලියට කියනවා නන් බී කියලා එතකොට ඔන්න දැන් අපිට මතකයිනේ අධිපර් විදවල්පතිතුමා ආසිරියල්, ගුරතුමා හෝ ගුරතුමිය මානවන් ශිෂයා, මානවී ශිෂ්‍යාව යහලුවා නන්බන් යෙහෙලිය නන්ව අන්න ඉතින් මෙන්න මේ විදිහට තමයි අපට දෙමල පාඩ මේ පලවෙනි පුනරීක්ෂණය ඔගොලන්ට මතක් කරන්න තියෙනෙෙන හැම දෙනාමමටික මතක තියාගන්න සුබදවසක්.